ලෝකයේ සිටින විශාලතම සත්වෙක් තමයි තල්මසා කියලා කියන්නේ. ලෝකයේ වඳ වී යන සතුන් අතරින් තල්මසුන් ප්‍රධාන තැනක් ගන්නවා. තල්මසුන්ගේ බෝ වීමේ වේගය 5.8ක් වෙද්දී වඳ වී යාමේ වේගය 3.7ක් වෙනවා. තල්මසුන් පිළිබඳව ලෝකයේ පුරාම විද්‍යාඥයන් විසින් විවිධ පර්යේෂණ සිදු කරලා තියෙනවා. ඒ පර්යේෂණ වලින් තල්මසුන් බෙහෙවින් බුද්ධිමත් සත්ත්ව කොට්ටාසයක් කියන එක අනාවරණය වෙලා තියෙනවා. තල්මසුන් සංකීර්ණ ශබ්ද රටා යොදා ගනිමින් එකිනෙකා සමග පණිවිඩ හුවමාරු කරගන්නවා. ඒ වගේම තල්මසුන් අතර ඉතා ඉහළ මට්ටමේ පවුල් සම්බන්ධතා පවතිනවා. තල්මසා කියන්නේ මස්සෙක් නෙමෙයි. මේගොල්ලෝ ශීරපායි සතුන්. ඒකට හේතුව තමයි මේගොල්ලෝ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ පෙනහළු මගින් වීම. තල්මසෙකුට ආශ්වාස කිරීමට විනාඩි 10කට විතර සැරයක් ජලය මතුපිටට එන්න සිද්ධ වෙනවා. හැබැයි හම්බෙක් සහ ස්පර්ම් කියන තල්මසුන්ට පිළිවෙලින් විනාඩි 45ක සහ පැයක කාලයක් ජලය තුල රැඳී ඉන්න පුළුවන්. ලෝකේ ජීවත් වන සියලුම තල්මස් වර්ග බැලින් සහ ටූත් කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. බැලින් කියන වර්ගයට නිල් තල්මසා, වරල් තල්මසා, මින්ක් තල්මසා, සෙයි තල්මසා, අලු තල්මසා කියන විශේෂ අයිති වෙනවා. බැලින් වර්ගයේ තල්මසුන්ට විශාල ශරීරයක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ ආහාරයට ගන්නේ ප්ලවාංග සහ කූණිස්සන්ව විතරයි. ටූත් කියන වර්ගයට තල්මසුන්ට අමතරව ඩොල්ෆින් සහ පෝපොයිස් කියන සාගර ජීවීන්ුත් අයිති වෙනවා. ටූත් කියන වර්ගයේ විශාලතම සත්වයා වෙන්නේ ස්පර්ම් වේල් කියන විශේෂය. ස්පර්ම් වේල් කෙනෙක් දිගින් මීටර් 22ක් සහ බරින් කිලෝග්‍රෑම් 30,000ක් විතර වෙනවා. ඒ වගේම ස්පර්ම් වේල් කෙනෙක් දිනපතාම දැල්ලු, බූවල්ලු සහ කුඩා මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ලෝකයේ විශාලතම සත්වයා වන නිල් තල්මසා කියන්නේ බැලින් වර්ගයේ තල්මසෙක්. නිල් තල්මසා දිගින් මීටර් 35ක් විතර වෙනවා වගේම බරින් ටොන් 125ක් විතර වෙනවා. නිල් තල්මසාගේ වලිගය විතරක් මීටර් 6ක් පළලයි. මේගොල්ලන්ගේ අස්ථි පද්ධතිය විතරක් බර ටොන් 20ක් විතර වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ දිව විතරක් ටොන් 2.5ක් විතර බරයි. නිල් තල්මසා බොහෝ විට සාගරේ හුදකලාව හැසිරෙන සත්වෙක්. විවර්තනික සාගරවල ඉඳලා සෞම්‍ය කලාපික සහ ද්‍රව කලාපික සාගර දක්වා තමන්ගේ ආහාර සොයමින් කිලෝමීටර් 100,000 ගණනක් නිල් තල්මසා සාගරයේ සංචරණය කරනවා. නිතරම අහන්න දකින්න නොලැබුණත් කලාතුරකින් හරි තල්මසුන් බෙරලට ගොඩ ගහලා ආපහු යා ගන්න බැරුව සිද්ධ වෙන මරණ අපිට වාර්තා වෙනවා. තල්මසු අයාලේ යාම නිසා හෝ රෝගී වීම නිසා මේ විදියට ඔවුන් බෙරලාසන්නයට එනවා. ඒ විදියට ආවම මේගොල්ලන්ගේ ශරීරයේ පහළ කොටස වැල්ලේ ගැටෙනවා. එතකොට ශරීරයේ බර නිසා අභ්‍යන්තර අවයව වලට හානි වෙලා මේගොල්ලන්ගේ මරණය සිද්ධ වෙනවා. ගැඹුරු මුහුදේදී මේ විදියට වෙන්නේ නැත්තේ ජලය මගින් මේගොල්ලන්ගේ සම්පූර්ණ බරම දරා සිටින නිසා. ගොඩක් දෙනෙක් අතරේ වැරදි මතයක් තියෙනවා ඔර්කා. එහෙමත් නැත්නම් කිලර් වේල් කියලා කියන්නේ තල්මස් විශේෂයක් කියලා. ඒත් ඒ කරුණ වැරදි. මොකද ඔර්කා කියලා කියන්නේ ඩොල්ෆින් කෙනෙක්. මේගොල්ලෝ සාගරයේ වාසය කරන උග්‍ර විලෝපිකයෝ කාණ්ඩයක්. මේගොල්ලෝ රංචු වශයෙන් දඩයම් කරන සතුන් විශේෂයක්. ස්පර්ම් වර්ගයේ තල්මසෙක් වුණත් දඩයම් කරන්න මෙයාලට හැකියාව තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ව වේල් කිලර් කියලා හඳුන්වනවා. අන්න ඒ විදිහට තමයි ඔර්කට කිලර් වේල් කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තල්මස්සු ගැන ගොඩක් කරුණු ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.